ගොඩක් දෙනෙක් හරි බයයින මේ දන්ත සෞඛ්‍ය ගැන මේ දත්වල ප්‍රතිකාර කරන්න මේ වේදනාවත් එක්ක. ඒ නිසා දැන් මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව බොහෝ දෙනෙක් හරි දන්නවා අඩුයි. ඒ නිසා අපි සඳහන් කරමු කොහොමද මේ ප්‍රතිකාර ක්‍රමය නිවැරදිව සිදු කරන්නේ. ඔව්, අපිත් ඒකත් ඇත්තටම අපි බලමු රූපරාම් වලින් කොහොමද ඇත්තටම මේ ලේසර් ප්‍රතිකාර හරියට සිදු කරන්නේ කියලා. ඔයා දැකලා තියෙනවද අපි සමහරක් දත් ගෙඩි ඇවිල්ලා තියෙනවා, ඇබ්සස්. හරි, අපි බලමු රූපරාමකේ මොකද මේ ඇබ්සස් එකක් කියලා කියන්නේ කියලා. මේ වගේ තනක් ආවොතින් අපිට පුළුවන් මේ ඇබ්සස් එක ඇතනම ඉස්සර නෝ කලින් නම් කරේ ඇතනම එතන හිරි වටලා ඇබ්සස් එක ඕපන් කරලා කිව් අටච් කරලා එතන ලේ අයින් කරලා සරව අයින් කරලා එතන මහල තමයි ප්‍රතිකාර කරේ. ඇතනම දැන් ලේසර් ප්‍රතිකාර වලදී පුළුවන් ලේසර් ප්‍රෝබ් එක ටිප් එක ඇතන දාලා ඒ අර ලේසර් ඕපනින් එක දිගේ අර ඇබ්සස් එක ඕපනින් එක දිගේ ලේසර් කදම් යවුවම ඇතන ඇතන ඇතනම බර්න් වෙනවා. එතන ලේසර් වලින් ඒතර පොඩි කාලයකදී මේ ඇබ්සස් එක ට්‍රේන් කරගන්න අපිට පුළුවන්. ඊළඟ ප්‍රතිකාර ක්‍රමයට ගියොතින් අපි මේ පෙන්නන්නේ අපේ මේ ෆ්‍රී නෙක්ටමි එක. ඔයා දැකලා තියෙන්නේ සමහර අයගේ මේ සෙන්ට්‍රල් ඩයස්ටිම තියෙනවා, දත් අතර හිඩැස් තියෙනවා. හේතුව තමයි මේ උඩ හණුවේ සහ අර මේ ලිප් එක අතර තියෙනවා ඝන නූලක්. ඒ නූල හින්දා අපේ දත් දෙක ලඟ වෙන්නේ නැහැ. ඉතින් මේ ෆ්‍රීනම් එක කලින් නම් කරේ අපි හිරි වටලා ස්කැල්පල් බ්ලේඩ් එකකින් එතන කට් කරලා ඈඩ් කරලා රිලීස් කරලා ආපහු මහනවා. ඉතින් මේක ගොඩක් වෙලා යනවා, ලේනවා වැඩි. ඉතින් මේ ප්‍රතිකාරකමේදී අපිට පුළුවන් අර පේනවා ඇති ලේස් වලින් කට් කරපුවාම එතන අර ස්කා එක පොඩි කාලෙකදී සතියකදී වගේ පොඩි කාලෙකදී ඉතාමත් හොඳට හීල් වෙලා එතන අර ෆ්‍රීනම් එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේ ෆ්‍රීනෙක්ටමි සර්ජරිස් වලදී ඇත්තටම මේ ලේසර් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ගියොතින් මේ පෙන්නන්නේ අපේ මේ ජින්ජා වෙක්ටමි කියලා කියන්නේ විදුරුමහ වැඩිපුර වැඩෙන තැන් තියෙනවා. සමහර අපි ප්‍රෙග්නන්සි වලදී ප්‍රෙග්නන්සි ෆ්‍යුරිස් කියලා කියනවා. ඒ වගේ ප්‍රෙග්නන්ස් කාලේදී හෝමෝන් චේන්ජ් වුණාම අපේ විදුරුමස් වැඩිපුර ග්‍රෝත් වෙනවා. ග්‍රෝත් වුණාම අපිට පුළුවන් මේ වගේ ලේසර් ප්‍රතිකාර වලදී ඉක්මනට මේ ජින්ජාව එක කට් කරලා අයින් කරන්න ඉතාමත් පොඩි කාලයකදී වේදනාවකින් තොරව. ඉතින් මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලදී ඇත්තටම මේ ලේසර් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එකට අපි ගියොතින් මේ පෙන්නනවා දැකලා ඇති මේ අර සමහරවගේ මේ විදුරුමහ අධිකව කළු පාට පේනවා ඩී පිග්මන්ටේෂන්ස් හින්දා. හරි, ඉතින් මේ වගේ කළු පාට තැනක් අපිට පුළුවන් ලේසර් වලින් අර උඩ තියෙන කළු පාට අයින් කරන්න ඉතාමත් ඉක්මනින්, ඒකට කියනවා ලේසර් ඩී පිග්මන්ටේෂන් කියලා. ඒ වගේ ප්‍රතිකාරකමේදී ඔයාලා පේනවා රෝස පාට අර විදුරුමහක් ඇවිල්ලා තියෙනවා ලස්සන. ඊළඟ ප්‍රතිකාරකමේදී ගියොතින් මේ පෙන්නන්නේ ඇත්තටම ඔපිකියොලෙක්ටමි. ඔයාලා දැකලා තියෙනවද අර පොඩි කාලේ කියන විස්ඩම් ටූත් එකේදී රිදෙනවා කියලා. එතකොට වෙන්නේ විදුරුමහ භාගයක් වැහෙනවා, භාගයක් දත එළියට තියෙනවා. එළියට තියෙන භාගය හින්දා අර එතන කැමගිල ස්ටක් වෙලා එතන විදුරුම ආසාදනය වෙනවා. එතන ආසාදිත විදුරුම අයින් කරනවා නම් අපි ඉස්සර කරේ ඉන්ජෙක්ෂන්ස් ගහලා ස්කැල්ප් එකකින් එතන කට් කරලා අයින් කරපුවාම ගොඩාක් ලේනවා. හැබැයි මේ ලේසර් ප්‍රතිකාරකමේදී ඉතාමත් ඉක්මනින් ෂාප් කට් එකකින් මේක අයින් කරගන්න පුළුවන්. ඒක තමයි ඔපිකියොලෙක්ටමි කියලා කියන්නේ. සමහර වෙලාවට අපේ දත සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙනවා නම් දත පාදා ගැනීම, ඒ කියන්නේ හිඩන් ටීත් එකක් එළියට ගන්නත් මේ ලේසර් ප්‍රතිකාරකමේ යොදා ගන්න පුළුවන්.